මේ පාලනය වෙනස් කරලා අපි අලුත් පාලනයක් හදාගන්න ඕන. මේක හැම මහජනදිකම හැම ජනාධිපති ඡන්දයකදීම ජනතාවට මේ අවස්ථාව ලැබෙනවා. බොහෝ අය හිතනවා 2015 පාලනය වෙනස් කරා කියලා. මහින්දගේ ආණ්ඩුවේ ඇමති මහින්ද අමරවීර, රනිල්ගේ ආණ්ඩුවේ ඇමති මහින්ද අමරවීර. රනිල්ගේ ආණ්ඩුවේ ඇමති නිමල්සිරිපාල, මහින්දගේ ආණ්ඩුවේ ඇමති නිමල්සිරිපාල. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ආණ්ඩුව ප්‍රවාහනයේ මුළුමනින්ම විනාශ කරා කිව්වා. කීරකට නිමල්සිරිපාල අප්පුඩි ගන්නවා. මෑන් තමයි හිටපු ප්‍රවාහන ඇමති. මොන විකාරයක්ද මේ විලාසේ? අනුරාධපුරේ රැස්වීමට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහේ පාලනේ මුළු මුනිම කුස්කර්මාන්ත විනාශ කරා කිව්වා. දුමින්ද සනක අප්පුඩි ගන්නවා. මහින්දගේ ආණ්ඩුවේ ඇමති දුමින්ද, රනිල්ගේ ආණ්ඩුවේ ඇමති දුමින්ද. 53 ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු මහින්දත් හිටපු අය ආයෙන්න කාත් එකද රනිල්. ජනතාව හිතුවට 2015 ආණ්ඩුව පෙරළුවා කියලා. ආයෙ බලනකොට තිබ්බ ආණ්ඩුව. දැන් ජනතාව ගිහිල්ලා කතරේ ගහනවා ආණ්ඩුවක් මාරු කරන්න ඕන කියලා. ආණ්ඩුව හදලා බලනකොට තිබ්බ ආණ්ඩුව. අවස්ථාව ලැබිලා තිබෙනවා අලුතෙන් ආණ්ඩුවක් හදන්න. අලුතෙන් ආණ්ඩුවක් හදන්න ඕන නම්, අලුත් පාලනයක් හදන්න ඕන නම් බාර දෙන්න ඕන කාටද? ජාතික ජන බලවේගයට පමණයි මම කියන්නේ. එහෙම නොත් කර රට අලුත් ආණ්ඩුවක් හදන්න. ඒ නිසා මේ ජනතාව රැවටීමේ දේශපාලන අපි නතර කරන්න ඕන. ගම්වල ඉන්න අම්මලා තාත්තලාට සහෝදර සහෝදරියන්ට කියලා මේක පැහැදිලි කරන්න. මේ ජනතාවගේ ඡන්දයත් එක්ක විහිළුවක් කරනවා. ජනතාවට කිසිවක් අවබෝධයක් නැති කණ්ඩායමක් කියලා මේගොල්ලෝ කල්පනා කරනවා. මතක තබා ගන්න, අපි අදහස් ඉදිරිපත් කරන්නත් දක්ෂයි, ඒ අදහස් ක්‍රියාත්මක කරන්නත් දක්ෂ කණ්ඩායමක් අපි සතුයි. අපි මේව නිකන් කියනෝ නෙවෙයි. එක්සත් ජාතික පක්ෂ අපේ රට අවුරුදු 37ක් පාලනය කළා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සඳන අවුරුදු 34ක් පාලනය කළා තිබෙනවා. මේ හදන්න බැරිලා අපි ඊළඟ පය හදයිද? හදන්නේ මේ විනාශයක් කෙලවරට ගෙනියන්නේ. ඥාති හම්බෙලා, යාළුවෝ හම්බෙලා, හිතවතුන් හම්බෙලා මේ රට වෙලා තියෙන නස්පත් විපත් ගැන අපි කියලා දෙනවා. කියලා දීලා අපි ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩනැගිය හැකි පාලනයක් අපි නොවැම්බර් මාසේ 16 වෙනිදාට මේ රට ස්ථාපිත කරනවා.